never stop moving. Never stop, never stop moving when life's calling you. Taliban antawadi, Al Qaeda ek, America ne usse ghote ne kiri wala ta guan yana bolinge bilab paharu diye ne yana kotha. Mulu America us dala samajhe me hiri batu na. E hiri bati ma paavichi kala. Afghanistan ne atpat karagan. Eka ne sadachara bati ne kama hadagan. E hiri bati ma paavichi kala. Iraq ke akramane karan. E hiri bati ma paavichi kala. Islamiya trastavade mardane kiri me satam paate israhata dala. Maragen merena miniya yanawa. ස්වර්ගයට දෙවි ලෝකයට කොහෙද යනවේ කියලා ඉන්න හිතාගෙන ඉන්නවා කන්‍යාවියෝ 72ක් හොයාගෙන හැබැයි එයා එහෙට යනවා ඇමරිකාව ඇෆ්ගනිස්තානෙට එනවා මරාගෙන මැරෙන මිනිහා ස්වර්ගයට යනවා ඇමරිකාව එනවා ඉරාකයට මෙතනත් ඒ අවාසනාවන්ත මිනිමරු ත්‍රස්ත ක්‍රියාව සිදු කරපු උදවිය ඒ වහප්වාදයෙන් ඔළුව අවුල් කරගත්තු අන්තවාදී උන්නහැලා යයි යන තුත්තු කුඩියකට ඒක පාවිච්චි කරලා මේක අස්සට එන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය. දැන් මේ කොළඹ ඉන්න ඇමරිකානු තානාපතිතුමිය මීට කලින් සිරියාවේ ඉඳලා තියෙනවා. මීට කලින් ටියුනීසියාවේ ඉඳලා තියෙනවා. මීට කලින් යේමනයේ ඉඳලා තියෙනවා. මීට කලින් ඇෆ්ගනිස්තානයේ ඉඳලා තියෙනවා. මේ අල් කයිඩා හරි තලේබාන් හරි ISIS හරි මොන නමින් පෙනී සිටියත් ත්‍රස්ත කල්ලි විසින් අඩපණ කරපු හැම රටකම ඉඳලා තියෙනවා. මේක වික්‍රමසිංහ මහත්තයා දැනුවත්තුනේ. ඒකට තමයි බුද්ධයන් සාඩපණ කළේ. අද අන්තිමට විශේෂ තත්වයක් හැදුවා. එක දවසෙන් මේ රටේ තත්වය වෙනස් කළා. මුළු රටම හිරිවට්ටලා පාලකයෝ බලනවා තමන්ගේ අභිමතාර්ථය මේක හරහා දිගේලි කරන්න. අපිට දෙනවලු ජාත්‍යන්තර සහාය. අගමැතිතුමා කියනවා ඕනතරම් ජාත්‍යන්තර සහාය තියෙනවා. ජාත්‍යන්තර සහාය දෙන්නේ ලංකාවට ආදරයට නෙවෙයි. ත්‍රිකුණාමල වරායට එහා යාත්‍රාව නවත්තලා තියෙනවා අපේ මුහුදු තීරේ ඇමරිකානු යාත්‍රාව. ඒකේ තියෙනවා ගුවන් යානා 100කට වඩා නවත්තන්න පුළුවන්. නාවික හමුදා සැබළු 6000කට ඉන්න පුළුවන්. ඒකට සැපයුම් සේවා සපයන මැදිස්ථානයේ තමයි මේ අපේ රට බවටපත් කරගන්න යන්නේ. ඉන්දිය සාගර කලාපේ බලය තීරණය වෙන්නේ ලංකාව කාගේ ග්‍රහණය මත තියෙනවද නැද්ද කියන එක මත. අද ඒ නිසා වැඩ කරන ජනතාවට මැදිනියක් නැති වුණා. සාමාන්‍යයෙන් මැදිනිය තහනම් කළොත් නැති කළොත් කිපෙන වෘත්තීය සමිති ව්‍යාපාරයට එක පිළිගන්න දරා ගන්න සිද්ධ වුණා.